सकते हैं। सर ने वैदिक प्रश्न विशेषम भावना संबंध बुद्ध देश चरितानुकूल भावना कलयुतुला බුද්ධ කාලේනම් බුදුරජාණන් වහන්සේ එක එක පුද්ගලයාගේ චරිත හොඳින් දන්න නිසා ඊට සදුසු කමටහන දෙනවා. දැන් අර සාරියොත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හිටියා බොහොම තරුණ වයසේ බොහොම ලස්සන ශරීරේ එතනකම මේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන කෙනෙක්. ඊපස්සේ පැවිදි වුණා සාරියොත් මහ රහතන් වහන්සේ ළඟ. සාරියොත් මහ රහතන් වහන්සේ හිටියා මුන් වහන්සේ බොහොම තරුණ වයසයි රූපයත් බොහොම හැඩරුව ඇති ලස්සන ශරීරය බොහෝ සෙයින් මේ රාග සාගත සිටිවිලේ යන වයසනේ अशुभ भावना दुन्ना हरगी ने हर मास दुन्नाथ महारहता दिव्य सरूत महारहता कल्पना कला मे नम बुद्धवास उपदेश भागो निकलिया स्वामी मे मगे शिष्य मेथन हर मास अशुभ भावना कला फल याकुणिने स्वभाग्यवास सुदुसुपदेश बुद्धवास वाल चारित्र हवस टेन मे नम रहत लेक अंड पुलवागेम दानी पास बुद्रजावास नेलुमला मे नवक दीक्ष अहवा कुटी लंगटी वेलीगोडियागन मेक जा बला निंडीवा मुकुट मिनी करे शबरीम तेला बला निंडे इतने तीन हतुपाट वारणय लोहित काशन ध्यान लेना ध्यान उन्वासे वसीकर मेन विपासनाट हेरुना කලින් දීලා තුන විපස්සනා කරන් පිළිවෙල අන්තිමේදී බුදුරජාණන් වහන්සේ එතෙන් බුදුරජාණන් වහන්සේ පිහිදෙවුවා ඒ මොහොතේම රහත් වුණා බලන්න ආශ්චර්යයි නේද ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අසුභ භවනාව ගැලපුණේ නැත්තේමක් නිසාද අසුභ භවනා නරක නිසා නෙමෙයි උන්වහන්සේ පෙර ජාති 500ක මේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ කුලයේ උපදී සිටියා ඒ රත්තරන් උණු කරන කෝව තියනවානේ උදුනේ ඒ උදුනේ තියෙන නෙළුම් මලක ප්‍රමාණය කතුපාට එලියක්. ඒ එලිය දැකලා උන්වහන්සේ සසරදී පුරුදු කළ තුන තේජෝ කසිනේ. මේ කියන්නේ ලෝහිත කසිනේ. ඒ නිසා තමයි ඒක උපනිශ්‍රේ වුණේ උන්වහතර ධ්‍යාන ලබන්නේ කිසි මහන්සියක් නැති වාගේ මහත්මයෝ අපි සසරදී යම් යම් භාවනා ක්‍රම පුරුදු කළා තියෙනවා. ඒ අපි දන්නේ නැහැද? ඒ පුරුදු කරපු භාවනාව තමයි අපට හරියන්නේ. අනික අපේ චරිත තියෙන එක එකනාගේ චරිත එක එක විදිහට තියෙනවා චරිත හයක් වෙන් කරලා තියෙනවා පැරණි උත්තමයෝ ඉතින් ඒ චරිතෙට ගැළපෙන්න භවනා ක්‍රම තියෙනවා ඉතින් හැබැයි අද කාලේ චරිතය හරියට තේරුම් ගන්න දිවස් නැති උතුමෙකුට කර්මဋානාචාර්ය කෙනෙකුට පුළුවනි ඒ යෝගාවචර ශිෂ්‍යයාට උපදෙස් දෙන්න මෙන්න මේ කමතහන වඩලා බලන්න ටික දවසක් බානකට හරියන්නේ නැත්නම් තව එකක් දෙනවා තව එකක් දෙනවා එහෙම දීලා තමයි සුදුසු එක තෝරාගන්නේ දැන් ආනපාන සතියෙම මේ බොහෝ තැන්වල භාවිතාවට දෙන්නේ තවත් කාරණයක් උඩයි ආනාපාන සතියේ මේ සමත භාවනා තුළින් බොහෝම සරල භාවනාවක් ඒ සරල භාවනාවෙන් මේ හිත විසිරෙන සුළු පුද්ගලයන් ඉන්නේ වැඩියෙන් ඔය ආනාපාන සතියේ නියම කළා තියෙන්නේ මෝහ චරිතයට සහ විතරක චරිතයට ඒ කියන්නේ විතරක කියන්නේ හිත නිතරම විසිරෙනවා ඒ එවැනි පුද්ගලයෝගේ හිත සංවර කරගන්න ලේසියි භාවනා තමයි ආනාපාන සතියේ හැබැයි ඒකෙන් සමාධි මාත්‍රයක් ලබා ගන්න තව ඕන භවනාවකට හැරෙන්න පුළුවන්. දැන් අපි දන්නවා බුරුම රටේ පා අවභවනා මධ්‍යස්ථානේ මුලින්ම දෙන ආනපාන සතිය. හැබැයි ආනපාන සතියෙන් ධ්‍යාන හතරක් උපදවා ගත්තාම ඉතිරි කමතහන් සියල්ලම වඩන්නේ තැනත්ත සමත් වෙනවා. ඔක්කොම දෙනවා. අසුභ භවනා දෙනවා, මෛත්‍රී දෙනවා, ඒ වගේම කසින භවනා වඩන්න දෙනවා. ඔක්කොම කරලා අන්තිමේ විපස්සනාට හරුණ බොහොම සුවසේ ඇති විපස්සනාවෙන් දියුණු වෙනවා. එනිසා යම් කිසි කෙනෙකුට ආනපාන සතිය වැටෙන්නේ නැත්නම් අසුභ භාවනාව, බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා වැනි වෙනත් භාවනා කළ බලන්න ඕනේ. බාර තමන්ට ගැළපෙන භාවනා තෝරාගෙන ඒ අනුව උපදෙස් ලබාගෙන දියුණු වෙන්නට ඕනේ. ඒකයි අපේ ආරාධනාව.